Cerca de Mamagi, Pacta Resistere. ඒ ගමන දෙල්කඳ මාම කොස්කඳ වැටිච්ච පැත්තෙන් එනවා වගේ පේනවා. උචේ වඳින් දිගේ දේවල් ඉහි කටා වැටෙනවා කියලා කියන්නේ මේන්න මේ වාගේ වට තමයි. ඇයි මාමේ? ඇයි කියලා කිව්ව මම්ම කියන්නේ මොකටද? ඈ බලන්නකො පැත්තේ මේන්න පිටු මොකටද කියලා තමලා කියන්නේ. මේ විශ්චේ බලන්න. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ව්‍යාපාරික කටයුතු වලට තහංචි දැම්මයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු 47කට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්. සත් ජාතික පක්ෂ ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය. ඔන්න ඒක තමයි මුදේ වම්මේ කිව්වේ. මේගොල්ල කියනවා මාමේ තමන්ගේ මූලික අයිතිවාසිකම් මේකෙන් උල්ලංඝනය වෙලාලු. නිරෝධායන ඇඳිරි නීතිය හින්දා. මට දැන් ප්‍රශ්නයක් තියෙනවා පුතේ. මොකද මේ? දැම්මේ මේ දැන් නිරෝධායන ඇඳිරි නීතිය දැම්මේ මොකටද පුතේ? ජන ජීවිත ආරක්ෂා කරගන්න ඕනේ. ඒකනේ. මේ වසංගතයේ පැතිරෙන එක අවම කොට ගන්න. එතකොට මේකේ මූලික අධිවාසිකම් උල්ලංඝනය වෙන්නේ කොහොමද? පුතේ. මනුෂ්‍යයාට වටිනාම දේ මොකද තමයි ජීවිතේ නේ. ඒකනේ මාමේ. දැන් ජීවිතේ ආරක්ෂා කොට ගන්න සෞඛ්‍යංශ කියලා දැන් මේවා ගමන්ට ජනි අතර මේක පැතිරෙන එක වළක්වන්න මරණ සංඛ්‍යාව අඩු කරන්න නම් මේක දමන්නු නැහැ කියලා කිව්වේ. මහානි පුතේ. ඒක මූලික අධිවාසිකම් මේකෙන් උල්ලංඝනය වෙන්නේ කොහොමද? අනිත් එක තමයි පුතේ. දැන් මේ වසංගතයේ අවුරුදු දෙකක් විතර මේ රටේ කියනවා නෝ. ඔව්. එතකොට ඉතින් දැන් මේ විදිහට ඇඳින නීතිය යන්යන් කාල රට සීමාවල් වලදී දැම්මා. ඔව්. එතකොට මෙච්චර පඩක් වෙනකන් හිටියේ ඒ තමයි අයිතිවාසිකම් නැති වෙනවා කියලා දැනගන්න. ඒකයි. මේ මොකද කියලා කියන්නේ? ඒකනේ මම මේගොල්ලෝ කියනවා තම සමාජිකයන්ගේ ජීවනෝපාය අහිමි වීම සමග ජීවන තත්ත්වය පවත්වාගෙන යාම බරපතල අනුභූතියක් කියලා. මෙහෙමයි පුතේ. ජංජං අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඈ ඒ කච්චයන්ගේ සමාජිකයන් උත්සන්නේ ඉතින් පුතේ. මේ කට්ටේ සමහත් ජනගහණියෝ ඉතින් ඒ අරුමුදියකට මුණ පාලා කියනවා. හැබැයි ඉතින් හිත වඩා වටිනවා නේද පුතේ වේලක් කරහරි Tamanne පනනලකට ගහගන්න එක. Tamanne ජීවිතේ බේරා ගන්න එක. ඒක අමතක වෙනවා නේද පුතේ. ඒකනේ මම. මේ අය මේ පුතේ මම කාටකාටද ඔය මේ මොනිකාගේ වාස්තම් පෙෂමේ වගුත්තේ කාරුව කොටලා කින් 40 දෙනෙක් ඉන්නවා කියලා දැන් කවුද ප්‍රේඩ හන්නේ මේ බලන්න මම සෞඛ්‍ය අමතුමාට එතකොට රාජ්‍ය අමතිතුමා බෝමඩ රෝග පාලන මේ රාජ්‍ය අමතිතුමිය එතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පොලිස්පතිතුමා සුරාබදු කොමසාරිස්තුමා කවුද පුතේ අන්තිම කිව්වේ සුරාබදු කොමසාරිස්තුමා අප්පට බොලේ ජම්බුගේ මියට කියනවා සුරංග රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ඉන්නේ පුතේ දැන් ඔය බස් රටවලට කොද්ද වෙලා යන්යන් දේවල් විකුණන ඇට්ටු ඈ එතකොට මේ යන්යන් දේවල් ඔය සපේන ඇට්ටු මේ වගේ අය කියලා ජම්බුගේ සුරාබදු කොමසාරිස්තුමා මේක වගුත්තට කාටද කියන්නේ කොහොමද දැන් එතුමාගේ අතට වැටෙන්නේ මත්පැන් සම්බන්ධනි බලපත්‍ර ලාභි මත්පැන් අලන් සාල්ම ඔව් බාර එහෙමනේ බාර මට නම් හිතෙන්නේ පුතේ ඕන බලන්න දැන් මෙතන කියන්නේ පුතේ ඇත්තටම මේ තමන්ගේ මූලිකයි දිවාදික මූලික හිතේ වීවා නෙවෙයි බාන් ඇදලාවක කෙලින් කිව්වා නම් මොකද වෙන්නේ බාන් ඇදලා කඩවහලා එතකොට මුලක් පිටක් විකුණ ගන්න මිනිස්සයාට ස්විච් ටිකට් එක විකුණ ගන්න මිනිස්සයාට ඉඩක් නැහැ ඒ අයගේ සංගම සමාජික වෙන්න පුළුවන් නමුත් මහා පරිමාණ බාන් ඇදලා ඉවත් ඉඳ දීලා ඒක කිව්වා නම් අහවරයි නෝ දෙයිද ඔය වටෙන් ඉන්නේ හිමන්ත ඒක තමයි වැඩි මේ අපේ මිලන් පෙරේරා මන්ත්‍රීතුමා ඔව් එතුමා කියනවානේ අපේ ඥානසාර හාමුදුරුවන්ගේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් තියන්න ඕනේ කියලා. අර පුතේ අර ඥානසාර හාමුදුරුවෝ පාවුගේ ඔබ කිව්වේ ආයෙත් මේවන් පාස්කු ප්‍රහාර වගේ එකක් ඇති වෙන්න පුළුවන් කියන කතාව ගැනද? ඒකට සාක්ෂි සහිතව කියනවා කියලා කිව්වේ.
බොහොම හොඳයි පුතේ. හැබැයි එහෙම පරිශීලනයක් කොරව නැත්තම් මොකද පුතේ, අපේ රටේ මෙතුවස්සල් උනේ ඈ ආසියා පැනලා ගියාට පස්සේ ස්ථානීය දොරවහණේ කරනවා ඈ, ඊට පස්සේ කොමිෂන් පත් කරනවා, ඒ කොමිෂුමේ වැඩ හරිද කියලා බලන්න තව කොමිෂුම පත් කරනවා. ඒ දින්ද පුතේ වෙන්ට කලින් විනාඩියක් 15ක් පාගන්න පරිශීලනයක් වාර්තන නම් බොහොම හොඳයි. මම ඒකට අත උස්සනවා. දිලන් පෙරේරා මන්ත්‍රීතුමා කියනවා එහෙම නැති වුණොත් එහෙම අද මේ විදිහට මේ ඥානත මේ කාඩිනල් හිමියන්ට දික් කරන ඇඟිල්ල හෙට මේ අපිට දික් වෙයි කියලා. ඒක හැබැයි පුතේ. ඈ මං කියන්නේ මෙහෙමයි කි. මේ දැන් ඔය දික්ලා කියන තරහේ ඇඟිලි බොහොම හොඳ අපුතිය ඇතිනවා ඈ. ඒක හින්දා තවත් ඇඟිලි දික් වෙන්න කියන මේ ලැජ්ජාව හින්දා වෙච්චවා මිති. ඈ යාත්‍රදි මේ දිවන් පැල මන්ත්‍රීතුමා කොරෝනා ගැන කතා කරනවා. විපක්ෂය කියනවලු කොරෝනා මරණවලට ආණ්ඩුව වග කියන්න ඕනේ කියලා. විපක්ෂය කියන්නේ මොකද පුතේ? කොරෝනා මරණවලට ආණ්ඩුව වග කියන්න ඕනේලු. ඒක මහා සාධාරණ කතාවක් පුතේ. හයි මං කියන්නේ මේක පුතේ මිනිස්සු නිකන්ම තියෙන හැදුනේ කීනේද? හා තේජකින් කීනේ මහාට ආවා. හා ඒක මිනිස්සුන්ගේ කරුමිට. හ්ම් මොකක් ඇදි ඉතන ඉඳලා උන් දීන්නේ හැදි ලංකාවට ආවා. ඈ ඊට පස්සේ පුතේ ඩෙල්ටා කියලා වෛද්‍යයා පැකිලෙනවා ඒකේ කියලා ගෞක්‍යන්ත කිව්වා. හ්ම් ඈ එතකොට පුතේ ඒකත් කොහොමද ආවා ඒ මිනිස්සුන්ගේ කරුමිට? ඈ කොහෙන්ද ආවේ කොහොමද ආවේ මොන කෙරෙමේකද? මේ ඔක්කොම මිනිස්සුන් ආවාසනාවට වෙච්චවා පුතේ. හ්ම් ඒක හරි. මේ වෙලාවේ මේ බොරදී මාළු බාන හොඳ නෑලු මාමේ. බොහොම හොඳ කතාව. හැබැයි පුතේ තවත් එකක් මතක තියාගන්න ඕනේ තුමා. මොකද්ද? මොකද්ද බොස්? මොකද්ද? මොරගියේ මාළු බාන්නට හොඳ නෑ. කියන කී හිදේක එහෙයෝ වෙන්නත් හොඳ නෑ කියලා නෙවෙයි. මාමී පක්ෂ නායකතුමා කියනවනේ අර ඖෂධ අධිකාරියේ දත්ත මැකිලා මාස දෙකක් ගියා තැත්ත රටට හෙලි වෙලා නැහැ කියලා තාම. පුතේ වෙහෙද ගිල්ල මට අග්ගලාව කච්චක්ද කියලා අහුවා. බලන්න මහ බැංකු වංචාව කිච්ච වෙලා දැන් අවුරුදු කීයේද? ඇත්ත දත්තට හෙලි වුණාද? නැහැ. පාස්කෝ ප්‍රහාක වෙලා මිනිස්සු තුන් කී ගානක් මරුණා දැන් අවුරුදු කීයේද? ඇත්ත රටට හෙලි වුණාද? නැහැ. ඈ එතනින් ගියාම සීනි මගදී ඊට පස්සේ කුටියට නැවගිනි ගත්ත මගදී දැන් ඕනේ දත්ත මැකියම් ඊට පස්සේ දත් ගැලවීම මේ වෙලාවට පුතේ මේකම බැලුවම ඉතින් මෙවුව කවර කතාවද නේද? මේ වෙලාවට අතු මේ විදිහට අතුරුදන් වෙලා තියෙන පොදු දේපලක් කියලා එතුම කියන්නේ. ඉතින් ඒක නෝකුටකින් ඔගේ කිරිවත් ගොවෙන්නේ නැති දැන් ඔන්නා බලන්න දැන් එතුමලාගේ යමක් නැති වුණොත් එහෙම ඈ පරිශනියක් නොකර ඉඳීද? ඒක හොයාගන්නේ නැති වෙයිද? මේකනේ මේකනේ මේ ඈ මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ අතිශය මන්දගාමී ප්‍රතිපත්තියකින් කියලා කියන්නේ. මට කියන්න පුතා බලන්න දැන් තරුණී කුලියට දැන් රටේ තොපේ දේවල් ලෝකේ දේවල් ගැන හරි අවධානයෙන් අවබෝධයෙන් ඉන්නවා. මට කියලා දෙන්න බලන්න කොයි ආණ්ඩුවද අසාධාරණ විරුද්ධ ශීඝ්‍රගාමී උනේ කියලා. ඔකම ගියේ මන්දගාමීන පුතේ. මාමේ මේ ඉක්මනට කියන්න බලන්න මම ඔල්ලෝසක් බඳගන්න කිව්වට කවදාකවත් බඳගන්නේ නැහැ නේ. මේ විපක්ෂය දැඩි අවධානයෙන් ඉන්නවලු මේ ගැන. මට කියන්නද පුතේ මං කියන්නේ මේකට මේ කතාව. ඒක හැබැයි මෙහෙමයි. වැඩි අවධානයෙන් ඉන්නේ හොඳයි. පාඩම් ඉගෙන ගන්න පුළුවන් ඊළඟට හරි ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ. මම පුතේ මේ දැන් ඉතින් ඔය අනුන් ගැන අවධානයෙන් ඉන්නවට වැඩි හොඳයි තමන් ගැන අවධානයෙන් ඉන්නක මේ කාලේ හැටි. ඔව් ඒක හරි. මං වගේ වැඩ බලා ගන්න යන්න කියලා මිල හැටි. ආ මම මේක හොඳයි හොඳයි. පරිස්සමෙන්. ඔව් හොඳයි. මං ගොඩින් ඉන්නම් ගෙන. දෙකන්ද මාමගේ පත්තරේ විස්තරේ. පත්තරේ විස්තරේ. යව නොවට වට අකිය වෙනවා හොඳේ.